ආයුබෝවන් සුබ උදෑසනක් ඔබ එක්වී සිටින්නේ සියත ටීවී උදෑසන 6 ප්‍රවෘත්ති විකාශයත් සමගින් මම රුවන්ගා අයගම මුලින්ම දකිමු සිරස්තල මෙරට ආගමික නිදහස තහවුරු වී ඇති බව ජනපති අවධාරණය කරයි ආගමික නිදහස අගය කරමින් තමාගේ කටයුතු කරගෙන යෑමේ අයිතිය සෑම කෙනෙකුටම තියෙන්න ඕන ශ්‍රී ලංකාව ඉදිරියේදී බදු බරින් තොර රටක් වන බවට ඇමති සරත් හමුණුගමගෙන් ප්‍රකාශය. ඊට පස්සේ අපි ජනතාවට බදු ගහන්නේ නැහැ. නව නීති රෙගුලාසි හමුවේ රථවාහන අනතුරු 10%කින් අඩුවේ. ඉතාලි අග්‍රාමාත්‍යවරයා දුරෙන් සමුගන්නා ලකුණු. ප්‍රථමයෙන් දේශීය පුවත් අද ශ්‍රී ලංකාවේ ආගමික නිදහස තහවුරු වී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් පවසනවා. තැම්පල රද්දොළුගම මෙතොදිස්ත දෙව්මැදුරේ දෙශත සංවත්සර ජුබිලි මහෝත්සවයට ජනාධිපතිතුමන් එක් වුණා. ශ්‍රී ලංකා මෙතොදිස්ත සභාවේ ආසිරි පෙරා රදගුරුතුමන්ට සහ සීදුව ප්‍රදේශයේ බාරව කටයුතු කරන අධ්‍යක්ෂවරයා වන නදීර ප්‍රනාන්දුපියතුමන් වෙත තිළිණ ප්‍රදානයේද මෙහිදී ජනාධිපතිතුමන් අතින් සිදු වුණා. එමෙන්ම එම දේවස්ථානයේ කටයුතු වෙනුවෙන් දායකත්වයේ සැපයූ කීප දෙනෙක් වෙතද ජනාධිපතිතුමන් අතින් උපහාර තිළිණ පිළිගැන්වුණා. අපේ රට වගේම ලෝකයේ වශයෙන් ගත් විට समस्त मानव प्रजावगे यहापत संधा सेमविटम आगमिक दर्शनयान आध्यात्मिक दर्शनयान तमाई वेदगात्वेन्ने कियनेक उबापकावरुद्धान्नो अपी रटवाशेन गात्वीट बौद्ध दर्शनय कितुनु दर्शनय महामद दर्शनय हिंदु जनतावगे भगवद् गीतावलिय वेनि दर्शन समग तमाई අපේ රට බහු ආගමික සමාජයක් ජීවත් වන රටක් වශයෙන් ඔබ අප කවුරුත් දන්නා වගේම ඒ පිළිබඳව සෑම කෙනෙකුෙම පිළිගැනීමක් තිබෙන්නේ රටක් විදියට මේ රටේ ජීවත් වීමේදී ඒ සෑම කෙනෙකුටම තිබෙන ආගමික නිදහස අගය කරමින් තමාගේ කටයුතු කරගෙන යෑමේ අයිතිය සෑම කෙනෙකුටම තියෙන්නට ඕන සෑම ආගමිකම සිය දර්ශනය මත අපි දන්නා පරිදි තවත් කෙනෙකුට Taman කැමති ආගමක් ඇදහිීමේ පිළිපැදීමේ ප්‍රතිපත්තිගරුක වීමේ නිදහස අරමුණු බලාපොරොත්තු එකට කැටි කරගනිමින් දවස ආරම්භ කරන ඔබට මේ උපදෙස් ඔබදන් ජීවිතය ජය ගැනීමට මහෝපකාරී වේවි. අලුත් චවයකින් සතිය ආරම්භ කරන්නට මේ සාර සිතුවිල්ලත් ජීවිතයට එකතු කරගන්න. රාජ්‍ය සේවයට බැඳෙන කිසිවකු වේද? හෙතෙම තමාගින් මේ ප්‍රශ්න දෙක ඇසිය යුතුය වේ. මේ මිනිසුන්ට වඩා යහපත් සේවයක් කිරීමට තරම් මා මේ මිනිසුන්ට ආදරය කරන්නේද වඩා යහපත් ක්‍රමවේදයක් තෝරා ගැනීම සඳහා සියල්ලන්ගේම විවිධ වූ අදහස් විමසීමට තරම් මා නිහතමානී වේද ඔබට ඒ ප්‍රශ්න දෙක ඇසීමට නොහැකි නම් ඔබගේ පාලනය යහපත් වීමට හැකියාවක් නැත ශුද්ධ වූ අති උත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බදු නොමැති රටක් බවට ඉදිරියේදී ශ්‍රී ලංකාව පත්වන බව විශේෂ කාර්යභාරය අමාත්‍ය සරත් අමුණුගම මහතා පවසනවා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගලගෙදර ආසන බල මණ්ඩලයේ පිහිටුවීමේ අවස්ථාවට ඊයේ එක් වෙමින් නායකයෙකුට පුළුවන් ද මේ රට අරාජික කරලා තියන්න? යුද්ධයක් ඉවර වෙලා තවත් යුද්ධයකට යන්න රට හදාගන්න පුළුවන් ද? අපේම නායකයා අපේම හිටපු මහලේකම්තුමා ජනාධිපති වෙලා ඉන්නවා. ඒ නිසා අපි එතුමත් එක්ක අත්වැල් බැඳගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ආරක්ෂා කරගෙන නව රජයක් පිහිටවමුයි කියලා අපේ පක්ෂය තීරණය කරා. එන අයවල් බලන්න ඊට පස්සේ අපි ජනතාවට බදු ගහන්නේ නැහැ. අපේ රටේ පොහොසත් නම් ඉස්සර වාගේ ණය වුණොත් තමයි බදු ගහන්නේ නැහැ ණය ගෙවන්නේ. අපි පොහොසත් රටක් වෙනකොට අපේ ආදායම වැඩි වෙනකොට අපි බදු ගහන එක නවත්තනවා විතරක් නෙමෙයි දැන් වැඩියෙන් දෙන බදු අපි අඩු කරනවා කියලා තමුන්නාතරට පොරොන්දුවක් දෙනවා. එහෙනම් 20014 තීරණාත්මක වර්ෂයක් අපේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රජයක් අපි ඇති කරනවා. ක්‍යුබානු විප්ලවයට නායකත්වය දුන් අසහාය විප්ලවවාදී හිටපු නායක ෆිදෙල් කැස්ට්‍රෝ ඊයේ සදහටම සිය ජාතියට සමුදුන්නා.
දහස් සංඛ්‍යාත කිව්බානුවන්ගේ සෝසසුම් මැද්දේ දේහය තැන්පත් කෙරුණේ කැස්ට්‍රෝ බලකොටුව ලෙස සැලකෙන කිව්බානු විප්ලවයේ ආරම්භය සනිටුහන් වුණු සැන්ටියාගෝ නුවර ඉෆිජියානා සුසාන භූමියේ. මේ අතර ශ්‍රේෂ්ඨ කිව්බානු නායක ෆිදෙල් කැස්ට්‍රෝ වෙනුවෙන් විශේෂ සැමරුම් උත්සවයක් ඊයේ පස්වරුවේ කොළඹ විහාර මහදේවී උද්‍යානයේදී පැවැත්වුණා. ආදරණීය ෆිදෙල් සමුගැනීමක් නොවේ යන මෑන් ජ්‍යෙෂ්ඨ කිව්බානු නායක ෆිදෙල් කැස්ට්‍රෝ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙම සැමරුම් උත්සවය සංවිධානය කර තිබුණා. අවස්ථාවට ශ්‍රී ලංකාවේ කිව්බානු තානාපතිතුමිය සිවිල් සංවිධාන නියෝජිතයින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ප්‍රවීණ කලාකරුවන් සහ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන සභිකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියා. අපට සමාජවාදී වෙනුවෙන් වැඩ කිරීමට ධෛර්ය වැඩිම ලබා දුන් අපි වැඩිම ආදර කරපු මිනිසා භෞතික වාපෙන් හරගේ. ඒ වෙන කවුරුත් නැමේ ආදරණීය ෆිදෙල් සහෝදරයෝ. ඔහු සැබෑ විප්ලවවාදී සැබෑ මිනිසෙක් විදියට මනුෂ්‍යත්වයට තමන්ගේ පරිපූර්ණ යුතුකම ඉටු කරපු නිසා අද මුළු ලෝකයේම ගුරුත්ව කේන්ද්‍රය බවට ෆිදෙල් කැස්ට්‍රෝ චරිතය පත් වී තිබෙනවා. ඔහුගේ යුග මෙහෙවර පරිපූර්ණ ඉටු කළ මිනිසෙක්. අපේ හිතේ කිසිම තැනක ඔබට සමුදීමක් ගැන කිසිම අදහසක් නැහැ. ෆිදෙල් කැස්ට්‍රෝ සහෝදරයා උගන්වපු ප්‍රධාන පාඩම කුමක්? අධිරාජ්‍ය විරෝධයෙන් තොර සමාජවාදයට පණ නැහැ. සමාජවාදයෙන් තොර අධිරාජ්‍ය විරෝධයට දැක්මක් නැහැ, මොලයක් නැහැ. ඔහු දේශප්‍රේමියත් ජාත්‍යන්ත්‍රවාදයක් දෙකම එකට මොහු කරගත්තා. හැබැයි අර දේශප්‍රේමියත් ජාත්‍යන්ත්‍රවාදයක් එකම කාසිය දෙපැත්ත කිව්වා වගේම ෆිදෙල් කිව්වා, ලෙනින් කිව්වා වගේම ඔහු දේශප්‍රේමියත් ජාත්‍යන්ත්‍රවාදයක් එකම කාසියක දෙපැත්ත වගේ. හැබැයි කාසිය ජාත්‍යන්ත්‍රවාදයේ පැත්ත උඩට කිව්වා. Es compartir con ustedes este hermoso acto en homenaje al comandante en jefe Fidel Castro, líder histórico de la revolución. ෆිදෙල් කැස්ට්‍රෝ සහෝදරයාගේ භක්මාවශේෂ සැන්ටියාගෝ නුවර තැන්පත් කරනු ලැබුවා. කිව්බාවේ කිව්බානු විප්ලවයට සහභාගි වූ අනිත් විරුවන්ගේත් භක්මාවශේෂ තැන්පත් කර ඇති ස්ථානයේ තැන්පත් කර තැබීම සිදු වී තිබෙනවා. ෆිදෙල් අමරණීයත්වයට පත්වන්නේ මීට වසර 60කට පෙර. රන්මා යාත්‍රාවෙන් කිව්බාවට පැමිණ කිව්බානුවන්ට සදාතනික නිදහස ලබා දුන් අවස්ථාවේ සිටයි. ෆිදෙල් යන්ට විරුද්ධ පදයක් සොයන්නට ඔහුගේ විරුද්ධවාදීන්ට කිසිදා හැකි වූයේ නැහැ. ෆිදෙල් යනු ඉස්පාඤ්ඤ භාෂාවෙන් අවංකත්වයයි. ෆිදෙල් මිලියන සංඛ්‍යාත කිව්බානුවන්ගේත් මිලියන සංඛ්‍යාත වූ ලෝකවාසීන්ගේත් හදවත් තුළ පියෙකු මග පෙන්වන්නෙකුගේ ස්ථානය දිනාගත්තා. ඔහු විශ්වීය නායකයෙකු ලෙස අනාගතය දකින දැක්මෙන් ඒ සෑම හදවතක්ම බැඳගෙන සිටිනවා. ලෝකයේ බොහෝ දෙනාට සිහිනයක් වූ සාධාරණත්වය, සාමය ඔහු කිව්බාවට ලබා දුන්නා. ඒ නිසා අද කිව්බානුවන් වන අප ලොව ඉදිරියේ අභිමානවත් ජාතියක් ලෙස දෙපයින් නැගී සිටිනවා. ෆිදෙල් මිය ගියේ නැහැ. ඔහු වැන්නවුන් කිසිදා මිය යන්නෙත් නැහැ. අප මත ඇති වගකීම වන්නේත් එයයි. එනම් ඔහුගේ දැක්ම අප අතර ජීවමාන කරමින් ඔහු තවත් අප අතරම ජීවත් කරවීමයි. Fidel no ha muerto. Jamás y en nosotros está la responsabilidad de que viva para siempre. A eso nos comprometemos. Muchas gracias. ඔබ දන්නවා කවදාවත් කීර්තිය පිළිබඳ හඹා ගියපු කෙනෙක් නෙවෙයි ෆිදෙල් කියලා. 1959 බලය අත්පත් කර ගැනීමෙන් පසුව ඉතා ඉක්මනින්ම සම්මත කරන ලද යෝජනාව මොකද්ද? කිසිම නායකයෙකුගේ පිළිරු ඉදි නොකිරීමටත්, ඡායාරූප ප්‍රදර්ශන නොකිරීමටත් ඔහු තීරණයක් ගන්න. එනිසා අදත් කිව්බාවේ කිසිදු වීදියක්, කිසිදු නගරයක්, කිසිදු ස්ථානයක් ෆිදෙල්ගේ නමින් ලියවී නැහැ. ෆිදෙල්ගේ නමින් මහා ඡායාරූප නොතිබුණාට අදත් කිව්බානු හදවත් තුළ නොමැකෙන ලෙස සනුටුහන් කොට තිබෙන්නේ ෆිදෙල්ගේ ආදර්ශයන්. ඒ කිව්බානු ජනතාව වෙලී සිටිනවා. රටකට අවශ්‍ය වෙන්නේ ප්‍රතාපවත් මිනිසුන් නෙවෙයිද? මජරකමින් පිරුණු, බඩජාරකමින් පිරුණු, කෝටි ප්‍රකෝටි ගණන් වාහන ඕන, සීතකරපු කාමර ඕන, විශාල ගෙවල් ඕන, අධිපරිභෝජනවාදයට පුරුදුණු පරපෝෂිත කණ්ඩායමක් අපේ රට පාලනය කරනවා. මේ පරපෝෂිත කණ්ඩායමෙන් රට මුදවාගෙන ජාතික සමගිය ගොඩනගනු අරමුණු තිබෙන, අපේක්ෂාවන් තිබෙන, අනාගතය පිළිබඳ සුබ සිහින දකින ශ්‍රී ලංකාවක් අපි ගොඩනගිය යුතුයි. කැස්ට්‍රෝ සහෝදරයා කියූ පරිදිම හැකිනම් කරමු, නොහැකිනම් කෙසේ හෝ කරමු. අදත් අපි වෙත පැවරී තිබෙන්නේ හැකිනම් කරමු, නොහැකිනම් කෙසේ හෝ කරමු. මේ කාර්යය වෙත අපිට පැවරී තිබෙන්නේ
නව නීති රෙගුලාසි හමුවේ රථවාහන අනතුරු 10%කින් අඩු වී ඇති බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ගත වූ මාස එකහමාරක කාලය තුළ රථවාහන අනතුරු හේතුවෙන් මිය යන පුද්ගලින් සංඛ්‍යාව 7 සහ 8 අගයේ සිට 5 සහ 6 දක්වා වූ අගයක් දක්වා පහත බැස ඇති බවයි පොලිසිය පවසන්නේ. රතවාහන පොලිසියේ සහකාර පොලිස් අධිකාරි WDA දරංචේ මහතා ප්‍රකාශ කර ඇත්තේ රතවාහන අනතුරු අවම කිරීම සඳහා රජය හඳුන්වා දීමට යන නව නීති රෙගුලාසි හමුවේ රතවාහන අනතුරු අඩුවීමේ ප්‍රවණතාවක් පවතින බවයි. පසුගිය දෙසතිය තුළ දිවයිනපුරා පොලිස් ස්ථාන වෙත දෛනිකව වාර්තා වී ඇති රතවාහන අනතුරු සංඛ්‍යාව 90% ලෙස පහළ ගොස් ඇති බව පොලිසිය සඳහන් කර තිබෙනවා. 2015 වසරේ රතවාහන අනතුරු හේතුවෙන් දෛනිකව මියගිය ගණන 7-8 අතර පිරිසක් බව පොලිස් සංඛ්‍යා ලේකන තහවුරු කරනවා. එහෙත් පසුගිය මාස එකහමාරක කාලය තුල එසේ රථවාහන අනතුරු හේතුවෙන් දෛනිකව මියගිය සංඛ්‍යාව 5-6 දක්වා පහත වැටි ඇති බවයි මුදල් අමාත්‍යාංශය අද නිවේදනය කළේ. මේ අතර කොළඹ ජාතික රෝහලට දිනකට රථවාහන අනතුරු හේතුවෙන් ඇතුළත් කරන සංඛ්‍යාවද 15 ගොස් තිබෙනවා. පසුගිය දෙසතිය තුල රථවාහන අනතුරු හේතුවෙන් රෝහල් ගත කරන සංඛ්‍යාව 22 සිට 18 දක්වා පහත බැස ඇති බව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ පුහුණු කිරීමේ හෙද නිලධාරිණී පුෂ්පා රම්යානිද සොයිසම් වෙනවිය සඳහන් කළා. මිට අමතරව මෝටර ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ පසුගිය දින කිහිපයේ සිට රියදුරු බලපත් ලබා ගැනීම සඳහා විශාල පිරිසක් වෙරහැර පිහිටි රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කාර්යාලය වෙත පැමිණෙමින් සිටින බවයි. නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පෙන්වා දෙන්නේ රථවාහන අනතුරු අවම කිරීම සඳහා රජය හඳුන්වා දී ඇති නව නීති රීති හේතුවෙන් මෙවැනි පරිවර්තනයක් සිදුවීම ජනතාවගේ පාර්ශවයෙන් ඔවුන් ලද සුවිශාල ජයග්‍රහණයක් බවයි. යතුරුපැදි රියදුරන් වන ඔබට ආරක්ෂිත හිස්වැසුම් කෙතරම් වැදගත් වේද ඔබම සිතා බලන්න. සියත හරිමග විශේෂාංගය තුළින් අපි රටේ මාර්ගවල පවතින දැඩි වාහන තදබදය අවම කර ගැනීමට ගත හැකි විවිධ ක්‍රියාමාර්ග යෝජනා කළා. අද වන විට රථවාහන තදබදය වැඩි වශයෙන් නිර්මාණය වී තිබෙන්නේ රියදුරන්ගේ කලබලකාරී රියදාවනය නිසයි. රියදුරන්ගේ කලබලකාරීත්වයෙන් නිසාම අද වන විට රිය අනතුරුවල විශාල ලෙස ඉහළ යාමක් දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම මෙම අනතුරුවලට මුහුණ පාන බොහෝමයක් දෙනා මිය යන්නේ යතුරුපැදි අනතුරුවලට ලක්වීමෙනි. ඒ හිසර සහ මොළයට බරපතල හානි සිදුවීමෙන් මේට හේතු වන්නේ ආරක්ෂිත හිස්වැසුම් නිසි පරිදි නොපැළඳීමත් ප්‍රමිතියෙන් තොර හිස්වැසුම් පැළඳීමත් බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සඳහන් කළා. මරණයට පත් නොවුනද හිසට බරපතල තුවාල සිදුවීමෙන් සදාකාලික ආබාධිත බවට පත්වන පිරිසද සුළුපටු නොවේ. එම නිසා සියත හරිමග අපේ යෝජනා වන්නේ ආරක්ෂිත හිස්වැසුම් පැළඳීම ප්‍රමිතියකට අනුව සිදුවීම යෝග්‍ය බවයි. මේ හේතුවෙන් හිස් ආවරණ ප්‍රමිතිගත කිරීම කෙරෙහි නබෝදා රජයේ අවධානය යෙමුනේ මෙම තත්වය අවම කර ගැනීමේ අරමුණින්. මේ නව නීතියට අනුව ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ අනුමැතිය සහිත SLS ප්‍රමිති සහතිකයේ නොමැති ආරක්ෂිත හිස්වැසුම් පැළඳීම ළඟ තබා ගැනීම සහ අලවිය තහනම් කර තිබෙනවා. මෙහිදී තවත් ඉතා වැදගත් කරුණක් ලෙස පෙන්වා දෙනු ලබන්නේ ප්‍රමිතියෙන් යුත් හිස් ආවරණයක් වුවත් නිසි පරිදි පැළඳිය යුතු බවයි. ප්‍රමිතිගත හිස් ආවරණ පැළඳීම සිදු කළ යුත්තේ අනෙකක් නිසා නොව තමන්ගේ හිසට ආරක්ෂාව තමන් විසින්ම සලසා ගත යුතු නිසාය. ඒ නිසා හෙට දිනේ ආරක්ෂිත ගමනාන්තයක් තුළින් ජීවිතයටද අස්වසිල්ලක් ලබාගත හැකි වේ යන්න අපේ විශ්වාසයයි. සංවර්ධන ක්‍රියාදාමයට හසුන වූ මාර්ගයක් අදත් තෙවන ඇස ගැටුණා. කොතරම් සංවර්ධන ව්‍යාපෘතින් දිවයිනපුරා ක්‍රියාත්මක වුවත් සංවර්ධන ව්‍යාපෘතින් ක්‍රියාත්මක නොවන ප්‍රදේශත් පවතින බව අපට බොහෝ ප්‍රදේශවලින් වාර්තා වුණා. ඒ පිළිබඳව තෙවන ඇසින්ද තොරතුරු ගෙනාව ඔබට මතක ඇති. අද ඒ අයුරින් සංවර්ධන ව්‍යාපෘතියට හසු නොවු මාර්ගයක් පිළිබඳව තොරතුරු වාර්තා වුණා. ඒ මූන්දලම ප්‍රදේශයේ සේදවත්ත මාර්ගයයි. මෙම මාර්ගයේ වසර ගණනාවක සිට දැඩි ලෙස අබලන් තත්ත්වයේ පැවතීම හේතුවෙන් එම ප්‍රදේශවාසීන් එම මාර්ගය ප්‍රතිසංස්කරණය කර දෙන මෙන් වගකිව යුතු නිලධාරීන් ඉල්ලා තිබෙනවා. නමුත් ඒ සඳහා වෙන්කරුණු මුදලින් ප්‍රතිසංස්කරණය කර ඇත්තේ
අනවශ්‍ය මාර්ගයක් වන බවයි ජනතාව තෙවනියසට පැවසුවේ. මූන්දලම ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයක් වන මෙම සේදවත්ත මාර්ගය දෛනිකව එම ප්‍රදේශවාසීන් ගමනාගමන කටයුතු කරන මාර්ගයයි. එහෙත් එහි සංවර්ධන කටයුතු සිදු නොවීමෙන් අසරණ වැත්තේ එම ප්‍රදේශවාසීන් පමණයි. මේ පිළිබඳව තෙවනියස අනාවරණයෙන් පසුව වූ අදාළ බලධාරීන්ගේ අවධානය යොමුව මෙම මාර්ගය පිළිසකර කර දෙන තුරු තෙවන ඇස අවදියෙන්. අද උදෑසන ඔබ ආහාරයට ගන්නේ මොනවාද? ඊයේ රාත්‍රියේ ඔබ ආහාරයට සූදානම් කළ බත් ඉතිරි වී තිබෙනවාද? එහෙනම් එම බත් අද උදෑසනත් ආහාරයට ගන්න. මොකද මෙන්න මේ පෝෂණ ගුණයන් ඒ බත්වල තිබෙන නිසා. හීල්බත් කියන්නේ පෙරදින රෑට උයාගන්නා බතේ උදේට ඉතිරිවන කොටසයි. නමුත් බොහෝ දෙනා කරන්නේ මෙලෙස රාත්‍රියේ ඉතිරිවෙන බත් විසිකරන එකයි. හීල්බත් ආහාරයට ගැනීමට කිසිම මුදලක් වැය නොවන නිසා අපවැනි ආදායම් තත්ත්වය සීමා සහිත රටක ජනතාවට මෙය සුදුසුම ආහාරයක් වනවා. හීල්බත්වල බී කාණ්ඩයේ විටමින් ප්‍රමාණය සහ සී විටමින් ප්‍රමාණය වැඩි. ඒ වගේම බත් සහ තිරිඟු ආදී අනෙකුත් ධාන්‍යවල ලට සාපේක්ෂව හීල්බත් ඉතා හොඳින් ජීර්ණය වන ආහාරයක්. එමෙන්ම හීල්බත්වල පෝෂණීය ගුණය මෙන්ම ඖෂධීය ගුණයද ඉතා ඉහළයි. මේ නිසා ඒ තුළින් ලෙඩරෝග ඇතිවීමේ අවදානම අඩුවනවා. කායික, මානසික හා ආධ්‍යාත්මික සෞඛ්‍ය හීල්බත් ආහාරයට ගැනීම තුළින් දියුණුවන නිසා දීර්ඝායුෂ ලැබීමද සිදුවන බව හඳුනාගෙන තිබෙනවා. එම නිසා ඔබ පෙරදා රාත්‍රියේදී බත් ආහාරයට ගත්තේ නම් එම බත්වල ඉතිරිවන කොටස වන හීල්බත් ඊළඟ දවසේ උදෑසන ආහාරයට එක්කර ගැනීමට අද සිට අමතක නොකරන්න. එළඹෙන 2017 වසරේදී ඩිස්නි ලෝකෙන් කරලියට පැමිණීමට නියමිත මෝටර රථ තරඟයක් පිළිබඳ තොරතුරු මේ. මෙම රූපරාමු දුටු පමණින් අප කතාබහ කරන්න යන්නේ කුමක් පිළිබඳවද යන්න ඔබට වැටහෙනවා ඇති. කාස් 3 ඩිස්නි ලෝකයෙන් එළිදැක්වීමට නියමිත නවතම 3D සජීවීකරණ ප්‍රහසන ළමා චිත්‍රපට මාලාවේ මීළඟ අදියර. ලොව පුරා වෙසෙන දරුදරියන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේද ආදරය දිනාගත් කාස් චිත්‍රපට මාලාවේ තුන්වන අදියර ලෙස මෙම චිත්‍රපටය දොරට වැඩීමට නියමිතයි. බ්‍රයන් ෆීගේ අධ්‍යක්ෂණයෙන් හා කෙවින් රෙහගේ නිෂ්පාදනයෙන් උපවත්වී ඇති කාස් 3 වෝල්ට් ඩිස්නි පික්චර්ස් බෙදාහැරීමක්. එය 2017 වසරේ ජුනි මාස 16 වනදා සිට ඇමරිකාව පුරා තිරගත වීමට නියමිතයි. දැන් සියත ලොව වටා. ඊයේ පැවති ඉතාලි ජනමත විචාරණයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් වෙමින් පවතිනවා. පූර්ව ප්‍රතිඵල පවසන්නේ අගමැති මාටියෝ රෙන්සි පරාජය වීමේ ලකුණු පෙන්නුම් කරන බවයි. ඉතාලි අග්‍රාමාත්‍ය මාටියෝ රෙන්සි විසින් ඊයේ එරට ජනමත විචාරණයක් ඇඳවා තිබුණා. ඒ ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳ එරට ජනතාවගේ මතය කුමක්ද යන්න විමසීම සඳහායි. එම ජනමත විචාරණය පරාජයට පත්වුවහොත් තමා සෙදුරේ නිල්ලා අස්වන බව මාටියෝ රෙන්සි ප්‍රකාශ කළා. ජනමත විචාරණයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් වෙමින් නැති අතර ඒ හමුවේ අග්‍රාමාත්‍ය රෙන්සි පරාජයට පත්වීමේ ලකුණු පෙන්නුම් කරමින් නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙවන විට නිකුත් වී ඇති ජනමත විචාරණයේ ප්‍රතිඵලවලට අනුව ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කළ යුතු බවට ඉතාලි වැසියන්ගෙන් 46% ප්‍රකාශ කර තිබුණත් 54% පවසා සිටින්නේ ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය නොවන බවයි. ඒ අනුව ජනයාගේ මතයට හිස නමා සිදුරෙන් ඉල්ලා අස්වන ලෙසට ඉතාලියේ ප්‍රධාන විපක්ෂ කණ්ඩායම් අග්‍රමාත්‍ය මාටියෝ රෙන්සි වෙත බලපෑම් එල්ල කරමින් සිටිනවා. රටවල් 14ක සහභාගීත්වෙන් යුක්ත වන හාර්ට් ඔෆ් ඒෂියා නැතහොත් ඉස්තාන්බුල් ක්‍රියාවලියේ අමාත්‍යවරුන්ගේ හමුව ඊයේ පැවැත්වුණා. මෙවර එහි සත්කාරකත්වය දරන්නේ ඉන්දියාවයි.
රටවල් 14ක එකතුවෙන් සැදුම්ලත් ඉස්තන්බුල් ක්‍රියාවලියේ 6 වන දින ඉකුත් සෙනසුරාදා සහ ඊයේ දිනේදී පැවැත්ුණා. ඒ ඉන්දියාවේ පංජාබ් ප්‍රාන්තයේ පිහිටි ඇම්ඩ්ස්ටා නගරයේදී. හાર્ට් ඔෆ් ඒෂියා යන නමින්ද හැඳින්වෙන මෙම හමුවේ ප්‍රධාන අරමුණ වන්නේ ඇෆ්ගනිස්තානයේ ප්‍රමුඛව ඉරට අසල්වැසි රටවල් මූණ පාන ආරක්ෂක, ආර්ථික හා දේශපාලන ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමයි. ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් මෙවර පැවති හමුවේ ප්‍රධානත්වය දරනු ලැබුවා. ඇෆ්ගනිස්තානයේ සාමය උදාකර දීම සඳහා සමාජික රටවල් ගෙන ඇති පියවර ප්‍රමාණවත් නොවන බව අමාත්‍යවරුන්ගේ හමුව අමතමින් නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර තිබෙනවා. එසේම ත්‍රස්තවාදයට එරෙහිව හඬ නොනගා නිහඬව සිටින තුරු ඔවුන් තව තවත් බලවත් වන බවයි අග්‍රාමාත්‍ය මෝදි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. කෙසේ වෙතත් දෙදිනක් පුරා පැවති ඉස්තන්බුල් ක්‍රියාවලිය අතරතුරදී ඉන්දියාව හා පාකිස්තානය අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබූ නමුත් මේ වනතුරුත් රටවල් දිත්වයම කිසිදු සාකච්ඡාවකට එක් වී නොමැති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළා. 2017 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 14 වන දිනය අදයි. අද දිනේදී ක්‍රීඩා අමාත්‍යංශය සහ සෞඛ්‍ය පෝෂණ දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ වැයශීර්ෂයන් විවාදයට ගැනීමට නියමිතයි. එම විවාදයේ සුවිශේෂී අවස්ථාවන්ද සමගින් අපි යලිත් ඔබව හමුවන්නේ සවස 6ට. ඔබට සුබ දවසක්.